ඕගොල්ලන්ට තව දින 30කින් පමණ ඊළඟ අවුරුද්ද ලැබෙනු 2021. එතකොට ඔබේ වගකීමක් මේ වර්ෂය තුල ගොඩ ගැහිච්ච වැඩ ඊළඟ වර්ෂයට ගෙනියන්න තියාගන්න එපා. ඒ නිසා දෙසැම්බර් මාසය සෑහෙන කැප වෙලා මහන්සි වෙලා වැඩ කරලා ඒ වැඩ ටික පුළුවන් නම් සේරම කව කරගන්න. එහෙම නැත්නම් පුළුවන් උපරිමයෙන් තමන් කව කර ගැනීම කරන්න ඕන. මම දිනකුත් කිව්වා පන්ති නොගොස් ගෙදර සිට ඉගෙන ගන්න ලැබිලා තියෙන්නේ. ඒකට සාප කරමින් ඉන්නේ නැතුව ඒක හොඳයි කියලා හිතමින් ඒ ක්‍රමයට හැඩ ගහන්න. වෙන විකල්පයක් නැත්නම් මේක තමයි හොඳම ක්‍රමය කියලා අපි මේ ඉගෙන ගන්න වෙනවා. එහෙම ඉගෙන ගන්න ළමයි ඉන්නෝ. වැඩ කල් දැම්මොත් ලොකු ගැටලුවක් වෙයි. පන්ති පටන් ගන්නකම් බලාගෙන හිටියොත් එහෙම ඒත් ලොකු ගැටලුවක් වෙයි. හරිද? දැන් 2021 එක්සෑම් කරන ළමයින්ට නියම ලෙස විභාගයේ පැවැත්වුණොත් තව මාස 8යි තියෙන්නේ. ඒ වගේ 2022 එක්සෑම් කරන අයට අවුරුද්දක් සහ මාස 8ක් තව කාලය තියෙන්නේ. ඔවුන් පන්ති ඇවිල්ලා උසස් පෙළ කරන්න තීරණය කරලා අවුරුද්දකට ආසන්න කාලයක් මාස 11ක් දැන් ගත වෙලා අවසන්. ඔගොල්ලෝ 2020 වර්ෂයේටම පන්තිවල සහභාගී වුණේ මාස 5මාරක් වගේ කාලයක්. මාස 6මාරක් විතරම නමං පන්තිවලින් තොරව ගෙදර සිටියේ. නමුත් එහෙම කියලා අපට නිකන් නිදහස් වෙන්න බෑනේ. විභාගය සඳහා සූදානම් වීම කරන්න වෙනවා. කිවනේ පන්ති ගිහිලා මේ මැත්තේම යපෙනවා කියලා හිතන්නේ නැතුව තමන් පුළුවන් විදියට මේක ඔන්ලයින් කරගන්න වෙනවා. මොකද ඔන්ලයින් කරගන්නවා කියලා ඒක මැත්තේම නැහැන්නත් එපා. මම දන්න සමහර ළමයි ඉන්නවා සමහර විෂයන් වලදී ලංකාව පුරා ඉන්න ගුරුවරු හොය හොය එක විෂයයක පන්ති කීපයකට යමින් මහ විකාරයක් කරගෙන තියෙනවා. එතකොට අච්චාරුවක් විතරයි වෙන්නේ. කිසිම දෙයක සාර්ථකත්වයකට එන්න බැරි වෙනවා. එහෙනම් ඔය ස්ක්‍රීන් එකක් දිහා දවසට පැය 12ක් 13ක් බලන් ඉන්නේ නැතුව අත්‍යවශ්‍යම ටිකට පන්තියකට සහභාගී වෙලා ඔන්ලයින් වල අනිත් කාලය තුල පුළුවන් තරම් තනියම වැඩ කරන්න. ඔයගොල්ලෝ පොතපත තියෙනවා, නෝට් පොත් තියෙනවා, අච්චු පොත් තියෙනවා, මේ වයින් පාව ඉගෙන ගන්න. පාස් පේපර්ස් තියෙනවා. ඒක කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ ගෙදර සිට අධ්‍යාපනය ලැබනවා කියලා කියන ඔබ හිතන්න එපා. ඔන්ලයින් කරනවා කියන එක විතරයි කියලා. ස්ක්‍රීන් එකක් දිහා බලාගෙන උගලියා ගත්තම හරි කියන එක. ඒ සඳහා ගත කරන කාලයත් අත්‍යවශ්‍ය දෙයට පමණක් භාවිතා කරගෙන පුළුවන් තරම් පොතපත ඇසුරින් තනිය මැදින කිරීමේ යෙදෙන්න. ওই ක්‍රමයෙන් අනිවාර්යයෙන්ම හුරු වෙන්න. ඕනාවක් තියෙන කෙනාට පුළුවන්. එහෙම කරනා ඉන්නෝ. මම මේල් කරන කාලෙදී විභාගයට මාස 6ක් විතර ලං වෙනකොට මට සතියකට එක වරුවයි පන්ති තිබ්බේ. ඒ කෙමිස්ට්‍රි විෂය පන්තියක් විතරයි. උන අනිත් සම්පූර්ණ කාලය තුල ගෙදර. ඒ වගේ විභාගයට මාස 3ක් ලං වෙනකොට මට සතියකට කිසිදු පන්තියක් තිබ්බේ නැහැ. ඒ මම පන්ති මුලින් වැඩිපුර ගිහිල් වේලාසන සිලබස් ඉවර කරගෙන නෙමෙයි අන්තිම පාඩම් වල දේවල් පවා මං තනියම පොතපත ඇසුරින් කරගත්තා. ඒක කාටවත් කරන්න බැරි වෙන්න පුළුවන්. මොකද මම කියන්නේ මොකද උදාහරණය. අපිට මාස 5ක් විතර ගෙදරට වෙලා සිටිනකොට ඒක හොඳ දෙයක් කියලා හිතපු නිසා තමයි පන්ති පවා නොගොස් ඒ ක්‍රමෙම යෙදුවේ. පරි මාස 5ක වගේ කාලය තුල ගෙදර සිට සාර්ථකව වැඩ කරා. යම් රාත්‍රියක හොඳ නිදාගත්තා. දවල් කාලය තුල පොඩි පොඩි විවේක අරගෙන පුළුවන් තරම් තනියම වැඩ කරා. විශේෂයෙන් කෙමිස්ට්‍රි හා ෆිසික්ස් වල මම උපරිමයට ආවේ ওই විභාගයට ආසන්න වූ මාස 5ක 6ක වූ කාලය තුල. එහෙනම් මේ
පන්ති ගොස් ගුරුවරයෙක්ගේ සෙවණීම සිට ඉගෙන ගන්න ඕන කිනා කල්පෙන් දැන් බහැර වෙන්න බහැර වෙලා තියෙන ක්‍රමයට ඉගෙන ගන්න හරි විභාගත් යම් එකකින් කල් ගියත් අසීමිත ලෙස කල්යන එකක් නේ මොකද දැන් පාසල් පැවැත්වෙනවා උසස් පෙළ පන්ති පැවැත්වෙනවා එතකොට පාසල්ට ළමයි ආවත් නාවත් ඒ පන්ති වලම එක්කිනා දෙන්න සිටියත් ඒ උගන්වන්න තියෙන පාඩම් ඉගෙනුවා ලෙස සැලකෙන්නේ ඒ සමේ විභාගය අසීමිත ලෙස කල්යයි කියලා කිසිම ළමෙක් හිතන්න එපා නියමිත අගෝස්තු මාසයේ මුල 2021 කේනම් 22 කේනම් ඒත් එම අගෝස්තු මාසයේ මුල විභාගයේ පැවැත් වෙනවා කියන සිතුවිල්ල ඇතුව ඒ ටාගට් එකටයි අපි වැඩ කරන්න ඕන දැන් සමහර ළමයි ඉන්නෝ දැන් ওই මාස දෙකක් විතර වගේ කාලයක් ගෙදර සිටියා පසුගිය දිනවල එක දිගට ඔන්ලයින් කියලා මෙලෝඩියක් නොකරපු අය ඒ මෙලෝඩියක් නොකරපු අයගෙන් බහුතරයක් ඔන්ලයින් කරගන්න පහසුකම් නැති අය නෙමෙයි හොඳට පහසුකම් තියෙනවා අවශ්‍ය තාක්ෂණික උපකරණද ඉන්ටර්නෙට්ද ඒ හැමදේම තියෙනවා නමුත් උවමනාවනේ උන්ට ඔන්ලයින් WhatsApp ගෲප් වල ඉන්න Telegram ගෲප් වල ඉන්න Facebook යන්න ඒ වගේ සමාජ ජාල වෙබ් අඩවි වල යන්න ගේම් ගහන්න ඒවට හොඳට ඔන්ලයින් තියෙනවා ඒ උපකරණ තියෙනවා නමුත් මේ පාඩමක් සමග ඔන්ලයින් සිටීමට ඔවුන්ට ඒ පහසුකම නැහැ කොහෙද පහසුකම නැත්තේ මනසේ පහසුකම නැහැ එහෙනම් තව තවත් පරක්කු වෙවි හිටියොත් එහෙම ලොකු ගැටලුවකට මුහුණ පාන වෙන බව මතක තියාගන්න ඇප්ලයිඩ් වුණත් සමහර ළමයි ඉන්නෝ අපි මෙච්චර හොඳට පිළිවෙල කරලත් හරි ඔයගොල්ලෝ තේරෙනවා ඇති ඔන්ලයින් වල මගේ වෙබ්සයිට් එක හරහා මගේ කරන කාර්යය ඉතාල පිළිවෙලට කල්ට වේලාවට හරියට මම කරනවා සමහර ළමයි ඉන්නෝ දැනුයි යහන්නේ සර්ගේ වෙබ්සයිට් එක මොකද්ද මොකෙන්ද කරන්නේ ඒ දන්නේ නැතිකම නෙමෙයි ඌමනාවක් නැතිකම උන් මතක තියාගන්න බහුතරයක් ළමයි ඒ කාර්යය සාර්ථකව කරගෙන යමින් පවතිනවා එහෙනම් තවදුරටත් කල් දායින්න එපා කිසිම කෙනෙක් අය ගොඩ එනක අසිරු කාර්යයක් වෙන්න පුළුවන් මොකද අපිට කියන්න බෑ පන්දි පටන් ගන්නේ ලැබෙන මාසෙද ඊළඟ මාසෙද ඊළඟ මාසෙද ඔය කොරෝනා වල තත්ත්වය මෙහෙම යන බවක්වත් තාම පේන්නේ නෑනේ තවමත් ඉහලින් ඉහලට යාමක් නිපවතින. ඒ නිසා පන්ති පටන් ගන්නකම් කියලා බලාගෙන හිටියොත් ලොකුම ගැටලුවකට ඔබට මුහුණ පාන්න වෙනවා. මම දිනකුත් කිව්වේ සමහර වෙලාවට ඔගලොන්ට විභාගේ දක්වාම ටියුෂන් පන්ති නොගොස් ඉන්න වෙන්න පුළුවන්. අපිට පන්ති පටන් ගන්න අවස්ථාව දුන්නත් පන්ති වල ළමයි බොහොම සීමිත කරොත් එහෙම එක කාමරයක් තුල ඉන්න පුළුවන් ප්‍රමාණය 50ක් 100ක් වගේ සීමා සහිත කරොත් එහෙම අපිට දිගටම කරන්න වෙන්නේ මෙහෙමයි මොකද 50 100ට කරමින් එකම පන්තිය අපිට 30 40 පාරක් කරන්න පුළුවන්ද බෑනේ ඒ නිසා මේ විදිහෙම තමයි කරන්න වෙන්නේ ඒ හින්දා ඕගොල්ලෝ මතක තියාගන්න සමහරලාට විභාගේ දක්වාම මේ විදිහටම මේ ගෙනියන්න වෙයි එහෙනම් මේකට සාප කර ඉන්නේ නැතුව හැම කෙනෙක්ම ඌමනාවෙන් වැඩ කරන්න. මේ පසුගිය පාඩම් ටික උනත් ගිය මාසවලේ තමයි ඌමනාවක් තිබුණ නැත්නම් ඔබට ඉක්මනින් ඒ පාඩම් පව කරගන්න මම අවස්ථාව දීලා තියෙනවා. නමුත් ඒක පරක්කු කරන්න එපා. දිගින් දිගට මම කල් දාන ළමයින්ට chance එක දෙන්නේ නැහැ. හරි? දැම්ම ඒවා අරගෙන වැඩිපුර වැඩ කරලා වැඩිපුර කාලේ අරගෙන වැඩි ඉවර කරගන්න බලන්න. හරි. දැන් ඔබට එච්චර දැනින් නැති වෙන්න පුළුවන් දෙමාපියන් Taman ඌමන ආදී සපේලා දෙනකන්. නේ? අම්මයි තාත්තයි එකතු වෙලා Tamanට අවශ්‍ය කරන දේවල් සේරම සපේනකොට කන්න බොන්නයි ඇඳුම් පැළඳුම් දේවයි ඉන්ටර්නෙට් නුයි පන්ති ගාස්තුයි ඕව ගෙව ගෙව ඔහොම කරන තාක්කල් සමහර ළමයින්ට ඔගේ අගයක් නැහැ. මම කවදා හරි දවසක් කිනු
තමන්ට තමන්ගේ වගකීම් දරන්න වෙන දවසක්. දෙමාපියන්ට ඔබ ගැන බලන්න බැරි වෙන දවසක්. ඒ වගේම දෙමාපියන් නැති දවසක්. ඔබට එනු. ඔබට ඔබගේ වගකීම් දරන්න වෙනවා. ඔබ අඳින ඇඳුම් පැළඳුම් තමන් සපයගෙන කන බොන දේවල් තමන් සපයගෙන වෙනත් අවශ්‍යතා වලට මුදල් තමන් හොයාගෙන අනිත් අය වෙනුවෙන් යුතුයකම් ඉෂ්ට කිරීම සඳහා වූ මුදල් තමන් හොයාගෙන යැපෙන්න වෙන කාලයක් ඔබට දින කිනෝ. එතකොට එදාට ශක්තිමත් මුහුණ දෙන්න ඕන කරන වාතාවරණය තමයි අද ඔබ හදන්න ඕන. ඒ නිසා මේ යුගයේ තුල තමන් නිකං කාලිනාස්ති කරමින් හරි ඉන්ටර්නෙට් එකේ ඉගෙනීමේට නැතුව වෙන සමාජ ජාල වෙබ් අඩවිය වල සැරිසරමින් ගේම් ගහමින් හෝ වෙනත් ක්‍රියාවක් කරමින් කාලිනාස්ති කර කර හිටියොත් එහෙම මදක තියාගන්න තමන්ට වගකීම් දරන්න වෙන කාලෙකදී ලොකු අසරණකමක් දැනෙන්න පුළුවන්.